අද දවසේ අපි කතා කරනවා ලූණු ගැනම කතා කරන ගම්දොරින් ගොයිමඩ කියන වැඩසටහනේ හතරවෙනි වැඩසටහන. මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ ලූණු වගාවේ රෝගහ පලිබෝධ පාලනය කොහොමද කරන්න කියන එක. මොකද අපි දන්නවා අපි ලූණු කෙසේ හිටවුවත් අවසානදී අපිට ඉහළ අස්වැන්නක් ගන්න නම් මේ ලූණු වගාව අපි ආරක්ෂා කරගත යුතු වෙනවා රෝගහ පලිබෝධ වලින්. ඉතින් අද දවසේ අපි වෙන් කරලා තියෙනවා මේ පැය කාල ලූණු වගාවේ රෝගහ පලිබෝධ පාලනය පාලනය කරන්නේ කොහොමද, කළමනාකරණය කරන්නේ කොහොමද, මේකෙන් අපි නිවැරදි කළමනාකාරයකින් කරලා අපි කොහොමද අස්වැන්න වැඩි කරගන්නේ කියන කතාව අද අපි ඕගොල්ලොන්ට ඉදිරිපත් කරමු. යලකන්නේ අපි ලූණු වගාව බල්බ නිෂ්පාදන සඳහා පාවිච්චි කරනකොට දකින්න පුළුවන් ප්‍රධාන රෝග හතරක් අපිට හඳුනා ගන්න පුළුවන්. බල්බ කුණීම ආකාර දෙකකින් ඇති වෙනවා. දිලීර වලින් ඇති වෙන බල්බ කුණීම සහ බැක්ටීරියා වලින් ඇති වෙන බල්බ කුණීම. ඊට අමතරව ඇන්ත්‍රැක්නෝස් රෝගේ, ගොවි මහත්තුරු මේකට ඩිස්කෝ රෝගේ නැත්නම් දඟර රෝගේ කියලා කියනවා, සහ දම් පැල්ලම් රෝගේ. මුලින්ම දකින්න හම්බ වෙන්නේ මේ පිටකොළ කහ වෙනවා. බල්බේ ආශ්‍රිතව පිටින් කුණීමකට ලක් වෙනවා. සහ මේ කුණුවීම තෙත්ත ආකාරයි. ඒ ළඟ සුදු පාටට හුරු දිලීර ජාලය, එහෙම තමයි අපි ගොවි මහත්තුන්ගේ භාෂාවෙන් කිව්ව පුස් එක දකින්න හැකියාව ලැබෙනවා. සමහරක් වෙලාවට එක රෝගකාරකයක් හින්දා ඇති වුනහම එයා හදනවා අබෑට අබෑට වගේ පොඩි දිලීර ජාල ගුලි. එව්වත් අර ලූණු බල්බේ ආශ්‍රිතව දකින්න පුළුවන්කම තියෙනවා. ඒකෙදි සිද්ධ වෙන්නේ මැදින් තියෙන පත්‍ර ටික කුණුවීමකට ලක් වෙනවා. අපි බල්බය අතින් මිරිකුවොත් මැද කොළ ටික මිරිකියා එළියට එනවා. මැදින් තියෙන මුල් ටික තමයි මැරිලා මිය ගිහිල්ලා දකින්න හැකියාව තියෙන්නේ. චර ගන්ධයක් අපිට ආග්‍රාණය කිරීම හැකියාව ලැබෙනවා. ලූණු බල්බෙට උඩින් කඳ හරහට කපලා ඉවර වෙලා පිරිසුදු වතුර විදුරකට දැම්මහම ඒ කපපු කැපුම් තලයෙන් පල්ලෙහාට සුදු පාට නූල් වැනි දෙයක් අපිට දකින්න හැකියාව තියෙනවා. අපි මේකට කියනවා බැක්ටීරියා ශ්‍රාවය කියලා. ඒ හැදුන ශාකය නැවත හොඳ කර ගැනීමක් කරන්න බැහැ. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේක මුලින්ම ඒ ආසන්න වටේ තියෙන පස් ටිකත් එක්ක ශේෂ්ඨයෙන් ඉවත් කිරීම කරනවා. ඊට පස්සේ ඒ හැදුන ප්‍රදේශයට දිලීර බර්බකොළොවීමක් නම් නිර්දේශිත දිලීර නාශක යෙදීම කරන්න පුළුවන්. පාංශු දිලීර රෝග වරක් වන නිර්දේශිත අනුපාතේ ලෙඩේ හැදුන පාත්තියේ වතුර රැදීම වැඩි නම් වතුර හොඳට බැස්ම සකස් කිරීම කරලා ඉවර වෙලා ශේෂ්ත්‍රයට රෝගේ ඇති වෙන්න රෝගේ පැතිරෙන්න තියෙන හිතකර තත්ත්වයන් මග හරව ගන්නවා. එතකොට පැලෙයයි වටේ මම කියන මේවන පළවෙනි ආශ්‍රිතය කියලා. රෝගී සාකීවත් කිරීම කරා රෝගී සාකයට අදාළ පළවෙනි ආශ්‍රිතය ටිකටයි හොඳට ත්‍රිමිණ දිලීර නාශකය දීම කරන්න පුළුවන්. බැක්ටීරියා බල්බ කුණීම රෝගී ගත්තොත් එහෙම ඒකට යෙදන්න අපිට දිලීර නාශකයක් නැහැ. නැත්තම් බැක්ටීරියා නාශකයක් නැහැ. කරන්න තියෙන එකම දේ ලෙඩේ හැදුන ශාකයට ඉවත් කිරීම කරලා ඉවරලා වතුර පාලනය කරලා වතුර ගමන් කරන විදිහ පාලනය කරලා ඉවර වෙලා මේ වගාවට රෝගයේ පැතිරීම නවත්තා ගැනීම පමණයි. රෝග පාලනය සඳහා නයිට්‍රජන් අඩංගු පොහොර වැඩිපුර යෙදීම නොකළ යුතුයි. පුළුවන් තරම් රෝගයේ වගාවේ පුරා පැතිරීගෙන යනවා නම් ඔබට මදකට සිද්ධ වෙනා යූරියා පොහොර භාවිතයෙන් මදක් ඈත් වෙනවා. මේකෙදි වෙන්නේ ඔබේ ශේෂ්ත්‍රයේ තියෙන වගාවේ පහළ තියෙන කොළ, එහෙම නැත්නම් බල්බෙට ආශ්‍රිත කොළ දඟර ගැසුණු, එහෙම නැත්නම් කැරකුණු ස්වභාවයක් පෙන්නුම් කරලා ඉවරලා ඇඹරිලා යනවා. රවුම් රවුම් පවතින මදක් ගිලිච්ච පැල්ලම් පත්‍ර තලය පුරා ඇවිල්ලා ඉවරලා මේක සම්පූර්ණ පත්‍රයම පුරා විහිදලා ඉවරලා කොළ හරිතක්ෂය, කියන්නේ කොළ පාට නැති වෙලා මේ මැරිලා යන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව මේ පැල්ලම් අපේ බල්බේ ආශ්‍රිතවත් ඇවිල්ලා ඉවරලා සම්පූර්ණ බල්බෙම කුණුලා යන්න පුළුවන්. කුඩා තිතක් ඇති වෙනා පත්‍රයේ ඇති වෙලා ඒ පැල්ලම විශාල වෙලා යනවා. වෙනස තියෙන්නේ ඇන්ත්‍රැක්නෝස් රෝගයේදී ඇති වෙන්නේ වලයාකාර ගිලුණු පැල්ලම්. නමුත් දම් පැල්ලම් රෝගයේදී මෙහෙම වලයාකාර ස්වභාවයක් පෙන්වුම් කරන්නේ නැහැ. ටිකක් මදක් විශාල දම් පැහැයට දම් කළු පැහැයටු පැල්ලම් තමයි පත්‍ර තලය තුළ ඇති වෙන්නේ. මේ රෝගී දෙකෙම තියෙන භයානක තත්ත්වය මේ රෝග දෙක බීජ මගින් පැතිරෙනවා. ශේෂ්ත්‍රය සකස් කිරීමේදී ගැඹුරට කාණු යෙදීම සිද්ධ කරලා ඉවරලා ඉතා හොඳින් පාත්‍රික සකස් කරන්න බිඳු ජල සම්පාදනයේ යෙදීම මගින් මෙම රෝගී තත්ත්වයේ ඉතා හොඳින් පාලනය කරන්න පුළුවන්. මුලින්ම අපිට හඳුනගෙන ඉවරලා ආසදිත පත්‍රයෙන් පත්‍රය කරන නමුත් ඒක ප්‍රායෝගික කිරීම අපහසුයිඳ මුලින්ම හඳුනගෙන වගාවිය අර දඟර ස්වරූපෙ පෙන්වන බල්බ තියවනම් ඒව නම් අනිවාර්යයෙන්ම මතුපිට පස් ටිකත් එක්ක ඉවත් කිරීම කරලා නිර්දේශ දිලීර නාශක කීපයක් තියෙනවා යෙදීම කරන්න පුළුවන්.
අවබෝධහානි ගැන සැලකුවම අපිට ඒක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් වගාවට නිතරම හානි කරන ප්‍රධාන පලිබෝධකයෝ ඉන්නවා. ඊට අමතරව විවිධ අවස්ථාවල් වන හානි කරන සුළු පලිබෝධකයෝ ඉන්නවා. කලමැක්කා, දලඹුවා සහ බල්බ මයිටාව තම ප්‍රධාන පලිබෝධක විදිහට සඳහන් කරන්නේ. කුඹින්, මල්කන කුරුමිණියන් සහ ගොක්මැස්සා කියන අය අපිට වරින් වර වගාවට හානි කරනවා දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් ලුණු වගාවේ අපිට මුලින්ම මූලික අවධියේ ඉඳලා වර්ධක අවධිය අවසාන කාලය වෙනකන් වගේ අපිට ප්‍රධාන පලිබෝධකෙක් ඉදිරිය පැලමක්කගේ හානි හඳුනා ගන්න පුළුවන්. ඒතර මේ පැලමක කියන්නේ බොහොම චූටි දුඹුරු පාට සතෙක්. එතකොට මේ සතා කරන්නේ ගහේ යුෂ උරා බීම සහ සීරීම. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට දකින්න පුළුවන් ලූණු කොලේ සුදු පහටට හුරු කහ පාටට හුරු පැල්ලම් ඇති වෙනවා තියෙනවා දකින්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ හානිය ගොඩක් වැඩි අවස්ථාවලදී කොළ ඇඹරිලා යනවා සහ ඊට පස්සේ හානිය දරුණුම අවස්ථාවකදී ගහ වියලීම වේලිලා යන්න පුළුවන්. වගාවට අදාළ නොවන සියලුම ශාක ඉවත් කිරීම සහ භෝග අවශේෂ ඉවත් කිරීම ඉතා වැදගත්. නිල් පහට ඇලෙන උගුල් වලට එයා වැඩි ආකර්ෂණයක් දක්වනවා. ඒ නිසා ලුණු වගාවේදී අපිට පුළුවන් නිල් පැහැති ඇලෙන උගුල් භාවිතා කරන්න. ඉහළ උෂ්ණත්ව, අඩු ආර්ද්‍රතාවය සහ වැඩි හුලං සහිත තත්ත්වවලදී මේ පැලමැක්කගේ ගානේ වේගෙන් බෝ වෙනවා. නිර්දේශිත කෘමිනාශකයක් යොදන්න. කිසි වෙලාවකවත් මේ කෘමිනාශක දෙකක් එකට මිශ්‍ර කරන්න එපා. හැම වෙලේම තනි තනි යොදන්න ඕනේ සහ අනිවාර්යයෙන්ම මේ නිර්දේශ කරලා තියෙන ප්‍රමාණය විතරක් වගාවට යොදන්න ඕනේ. ඒකට මෙතන ඉන්නවා පණුව වර්ග දෙකක්. එක්කෙනෙක් අපි කියනවා ස්පොඩොප්ටෙරා ලිටියුරා කියලා. අනිත් එක්කෙනා අපි සඳහන් කරනවා ස්පොඩොප්ටෙරා එක්සිගුවා කියලා. ලිටියුරා කියන පණුව ගත්තොත් එහෙම මෙයා නිකන් කළු පාටට හුරු. තද අඳුරු කොළ පැහැයකට හුරු කළු පාට සහ ඇඟේ යාගේ දකින්න පුළුවන් අපිට කළු පාට වර්ණ තීරුවක්. ඒතර ගොඩක් වෙලාවට අපේ ලූණු වගාවට එන්නේ මේ ලිටියුරා කියන එක්කෙනා. නමුත් ඊට අමතරව අපිට ඉන්නවා එක්සිගුවා කියලා විශේෂයකුත්. එයා සාමාන්‍යයෙන් කොළ පාට හුරු කහ පැයක් තියෙන්නේ. මේ විශේෂය නිතරම හානි නොකරත් හදිසි හරි අපේ වගාවට ආවොත් බොහොම අසංගත තත්ත්වයකට පත් වෙනවා සහ අර මුලින් සඳහන් කරපු විශේෂයට වඩා වැඩිපුර හානියක් කෙටි කාලයකදී සිද්ධ කරනවා. මේ පණුව අපිට ඇහැට බොහොම හොඳට පේනවා. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 4ක් ඒ වගේ 4ක් 5ක් ඒ වගේ ලොකු වෙන පණුවෙක්. ඒ නිසා අපිට මේවා පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. වගාව උදේ හෝ හවස තම පරීක්ෂා කරොත් තමයි අපිට මේ පණුව ගහෙන් එළියට එනවා දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවකදී පණුව දැක්කොත් ඉවත් කරන්න. භෝග අවශේෂ තීරණ අපි ඒවා ඉවත් කරන්න ඕනේ. නියමිත පරතරය කියන එක ඉතා වැදගත්. නිර්දේශ කරලා තියෙන ප්‍රමාණ වලට වඩා පොහොර යොදන්න එපා. නිර්දේශිත කෘමිනාශක නියමිත ප්‍රමාණ වලින් යන්න ඕනේ සහ මේවා කලවම් කරන්න එපා කිසිම අවස්ථාවක. ගොඩක් වෙලාවට වලාකුළු බර, තෙත් සහිත අඳුරු කාලගුණ තත්ත්වයක් තියෙනවා නම් මේ ලුණු දලඹුවන්ගේ ගහණය ඉතා වේගෙන් බෝ වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ කාලගුණ තත්ත්වයක් ඔයගලන්ගේ ප්‍රදේශවල පවතිනවා නම් අදාළ ආරක්ෂාකාරී පියවරවලට යන එක වඩා සුදුසුයි. මෑත කාලෙකත් තමයි අපිට මේ බල්බ මයිටාව ගොඩක් වාර්තා වුණේ. මේ මයිටාව ඉතා කුඩා සතෙක් සහ මෙයාව අපිට පියවිහෙන් අඳුරගන්න අපහසුයි. සතාගේ හානිය සිද්ධ වෙලා ඉවර වුණාට පස්සේ තමයි අපි මේක ශාස්ත්‍රීයදී ගොඩක් වෙලාවට අඳුරගන්නේ. බල්බ මයිටාව සාමාන්‍යයෙන් බල්බේ පිටේ ඉඳන් ඇතුළට එයා ගමන් කරනවා. ඒ ගමන් කරන ගමන් ඒ බල්බ කොටස් කනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට ලූණු ගහේ කොළ පිටේ ඉඳන් ඇතුළට කහපාට වෙලා වේලිලා යනවා. මේ වගේ අවස්ථාවක සැකයක් දැක්කොත් එහෙම අපි මේ ගහ සම්පූර්ණයෙන් ගලවලා බලන්න ඕනේ බල්බේ මුල් තියනවද කියලා. එතකොට ගොඩක් වෙලාවට මේ මයිටාවගේ හානියේදී එයා යට කොටසේ මුල් ටික සම්පූර්ණයෙන් කාලා දානවා සහ එතන බොහොම වියලි තත්ත්වයක් ඇති වෙනවා. මුල් රහිත වියලි බල්බයක් තියෙනවා නම් මේක බොහෝ විට බල්බ මයිටාවගේ හානිය කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේ මේක පැචස් විදිහට ඒ ආකාරයට තමයි තැන් තැන්වල මේක ඇති වෙන්නේ. ගොඩක් වෙලාවට අපිට මේක සඳහා ප්‍රතිකර්මයක් ගන්න අපි උත්සාහ කරනකොට හානිය සෑහෙන්න වෙලා ඉවරයි. බල්බ මයිටා වගේ හානිය තිබ්බ ශේෂ්ත්‍රයක ඊළඟ කන්නේ ලූණු වගා කිරීමෙන් වැළකෙන්න ඕනේ. වෝගමාරුවකට යන්න ඕනේ සහ ඒ ශේෂ්ත්‍රය يعني වගාව රහිත අවස්ථාවේදී මේ ශේෂ්ත්‍රය හොඳින් ජලයෙන් යට කරලා දැම්මොත් අර මයිටා වගේ ගහණය බෝ වෙන එක අපිට අවම කරගන්න පුළුවන්.
යම්කිසි සැකයක් තියෙනවා නම් අපේ ශේෂ්ත්‍රය ආසාදනය වෙලා තියෙනවා කියලා ඒවට පාවිච්චි කරන උපකරණ ගොවි උපකරණ මොනවත් අපි හොඳ ශේෂ්ත්‍රවලට අරන් යන්න සුදුසු නැහැ. සුළුවෙන් තියෙන අවස්ථාවේදී ඔයගලන්ට හඳුනා ගන්න හැකි වුණොත් විතරක් අපි මේ අවස්ථාවේදී ශේෂ්ත්‍රයට මයිටානාශක බිමට වක් කරන්න පුළුවන්. අපි මේ වැඩසටහන් මාලාව මගින් බලාපොරොත්තු වුණේ දැනට ලුණු වගා කරන ගොවීන්ගේ දැනුම තවදුරටත් වැඩි කරන්නත් සහ අලුතෙන් ලුණු වගාවට කරන්න කැමති ගොවීන් මේ සඳහා හුරු කිරීමක් තමයි අපේ බලාපොරොත්තු වුණේ. ඒ අනුව කෘෂි අන් දෙපාර්තමේන්තුව 2024 යලේ හෙක්ටයාර 4000කුත් 2025 යලේ වෙනකොට හෙක්ටයාර 5000ක් සහ 2026 යල වෙනකොට හෙක්ටයාර 6000ක් ආදී වශයෙන් ඉලක්කගත සැලසුමක තමයි ඉන්නේ. අපි බලාපොරොත්තු වෙනවා 2026 යලකන්නේ වෙනකොට හෙක්ටයාර 6000ක් වගා කරලා ජාතික අවශ්‍යතාවයෙන් 50%ක් නිෂ්පාදනය කරගන්න. වසරකට රුපියල් මිලියන 25000ක් වියදම් කරනවා ලුණු අපේ රටට ගේන්න. මෙන්න මේ කියන මිල, මෙන්න මේ කියන අධික වියදම අපිට අඩු කරගන්න පුළුවන් වෙයි අපේ රටේ අපිට ලුණු හදාගන්න පුළුවන් වුණොත්. ඒත් එක්කම අපිට ඊළඟ ගැටලුව තමයි ලුණු අස්සන් නෙළුවට පස්සේ නිවැරදි ගබඩාකරණය කරගන්න ඕනේ. ඒ අනුව අපි ඊළඟ 2025 වසරේ ඉලක්ක කරගෙන ඉන්නවා නිවැරදිව කොහොමද ගබඩා පහසුකම් වැඩි කරගන්නේ, නිවැරදිව කොහොමද ගබඩාකරණය කරන්නේ. එමගින් අපි දන්නවා හරියට අපි ගබඩා කරගත්තොත් ලුණු මාස 4ක් 5ක් අපිට කල් තියාගන්න පුළුවන්. අපේ ගැටලුව තියෙන්නේ ලුණු ගබඩා කරගැනීමේ තියෙන දුර්වලතාවයේ. එහෙම වුණොත් අපිට පුළුවන් වෙයි මේ අස්වැන්න වැඩි කරන ගමන්ම ලුණු අපිට අපි දන්නවා ලුණු වගා කරන්නේ වැඩිපුරම වගා කරන්න යලකන්නේ මාකන්නේ ලුණු වගාව ගොඩක් අඩුයි. හැබැයි අපිට අර නිවැරදිව ගබඩාකරණය කරගත්තොත් එහෙම අපිට පුළුවන් වෙයි මහකන්නේත් ලුණු වෙළඳ පොලේ ඇති කරන්න. ඒත් එක්කම මේ ලුණු වගාව මෙහෙම කරගෙන යනකොට මේකේ ප්‍රධාන ගැටලුවක් එන්නේ බීජ නිෂ්පාදනය. මේක බී ලුණු වලට විතරක් නෙවෙයි රතු ලුණු වලටත් තියෙන ගැටලුවක්. ඒකටත් කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ බීජ ආරෝපණ ද්‍රව්‍ය මධ්‍යස්ථානය මගින් මේ වෙනකොට වැඩසටහනක් දියත් කරමින් යනවා සත්‍ය බීජ සහතික බීජ නිෂ්පාදනය කිරීමේ වැඩසටහන. ඒ අනුව මේ වන විට රජයේ ගොවිපල්වලවල බල්බ ගුණනය කිරීමේ ක්‍රියාකාරකම ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව අපි ඉලක්ක කරනවා 2026 වෙනකොට සමස්ත බීජ අවශ්‍යතාවයෙන් කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව මගින් සහතික බීජ 150%ක් ප්‍රමාණයක් වෙළඳපොළට ඇති කරන්න. ඉතින් ඒ අනුව මේ කියන සැලැස්මට අපි ගියොත් කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව මගින් අපිට පුළුවන් වෙයි බීලූණු රටතුළ සුලභ කරන්නත්, බීලූණු වගා කරන ගොවීන්ගේ ආර්ථික ශක්තිමත් කරන්නත් සහ බීලූණු පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට ඉතාම අඩු මිලකට බීලූණු ලබා බීලූණු විතරක් නෙමෙයි රතුළුන් ලබා ගන්න. ඉතින් මේකෙදි අපි දැක්කා අපි වගා කරේ නැත්තම් අපි වගාව අඩු කරොත් මොකද 2023 වසරේ යලකන්නේ හෙක්ටයාර 300ක් විතර කරද්දි ලුණු අපිට හම්බුනේ ඉතාම අඩු ප්‍රමාණයක්. හෙක්ටයාර 5000ක් 6000ක් විතර ප්‍රමාණයක් තමයි රටේ තිබ්බේ. ඉතින් ඒ අනුව අපිට සිද්ධ වුණා බීලුණු පිටරටින් ගේන්න. හැබැයි ඒ රටවල් ලුණු දෙන්නේ නැති අවස්ථාවලදී අපි දැක්කා ලුණු මිල 600-700ට ඉහළ ගියා. එහෙමනම් අපේට තියෙන එකම විකල්පය තමයි අපි ලුණු වගා කළ යුතුම වෙනවා. එහෙනම් තමයි කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව මේ සඳහා විශාල ප්‍රයත්නයක් දරලා විශාල විදිහට උත්සාහයක් දරලා කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවත් එක්ක පළාත් කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරියේ ශ්‍රේෂ්ඨ කලාප කාර්යාල හරහා සියලුම දෙනා එකතු වෙලා ලංකාවේ බීලුණු වගාව ප්‍රචලිත කිරීමේ උත්සාහයක ඉන්නේ. මේකෙදී කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව කෘෂිකාර අමාත්‍යාංශයේ විශේෂ අනුග්‍රහය ඇතුව මෙවර අපි මෙම වැඩසටහන දියත් කරනවා ලුණු ප්‍රවර්ධන වැඩසටහනක් විදිහට. අපි 2025, 26, 27 ආදී වශයෙන් ඉදිරියේදී අපි ලුණු වගාව ප්‍රචලිත කරන්න ගත්ත පළවෙනි උත්සාහය තමයි මේ නිමා වෙන්නේ. අපි මින් ඉදිරියටත් විවිධ ක්‍රම ඔස්සේ ගෝජනතාව දැනුවත් කරමින්, ගෝජනතාව මේ සඳහා නැඹුරු කරමින් කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව පෙළගස්සන ගොවීන් ලුණු වගාව නැවතත් අපේ රටේ ඇති කරනවා.